විශේෂයෙන්ම දැන් මේ අපි අනුශාසනා කරන මේ සමුරූපවත්තන නැත්නම් අපි මේ ජීවත් වෙන සමාජ වටපිටාව කොහොමද කියලා අපේ හාමුදුරන් වහන්සේලා කාටත් හොඳින් පැහැදිලි රටක් ඔබ වහන්සේලා ජීවිතේ පළවෙනි වතාවට දකිනවා රටක් විලිරුදාවෙන් පෙළෙනවා අපි දැකලා තියෙනවා අපේ අම්මලා විලිරුදාවෙන් පෙළෙනවා රටක් විලිරුදාවෙන් පෙළෙනවා ලාංකිකයෝ ගිහි පැවිදි ස්ත්‍රී පුරුෂ හැමෝම ජීවිතේ පළවෙනි වතාවට දකිනවා අපි ජීවත් වෙන්නේ රටක් විලිරුදාවෙන් පෙළෙන අවස්ථාවක විලිරුදාවෙන් පෙළෙන්නේ නව උපතක් බිහි වෙන්නට නව උපතක් ලබා දෙන්නට ඒ නිසා අපේ රටත් මේ 75 වසරක දූෂිත ජඩ දුෂ්ට පාලනයක් නිමා කළා නව ජනතාවාදී පාලනයක් උදා කර ගැනීම සඳහා වන ඉතාමත්ම බරපතල විලිරුදාවක පෙළෙන මොහොතක තමයි අද මේ මාතර දිස්ත්‍රික් මහසංග සමුළුව පවත්වන්නේ මොකටද පවත්වන්නේ පවත්වන්නේ සතුරු බල බිඳින් වෙන මොකටවත් නෙමෙයි කවුද සතුරු කාටද සතුරු සතුරු අපට ලාංකිකයන්ට මේ රටේ සියලු මහ ජනතාවට සතුරු කවුද මේ රටේ දුෂ්ට පාලකයෝ අද මුල් පුටුව තක්කඩි ආකාරයට මුල් පුටුව අල්ලගෙන ඉන්න වික්‍රමසිංහ ජනාධිපති අතුරු කොට ඇති අද මේ රටේ ඇමිනට් මණ්ඩලයේ නියෝජනය කරන පාර්ලිමේන්තුවේ නියෝජනය කරන ඒ තක්කඩි ජඩ පාලකයන් නැතුණු කොට ඇති 75 වසරක් තිස්සේ මේ රට පාලනය කරපු ඩී.ඒ. සේනානායකලා ඒ වගේම බණ්ඩාරනායකලා බණ්ඩාරනායක නෝනලා චන්ද්‍රිකා නෝනලා ජේ.ආර්.ලා ප්‍රේමදාසලා ආදී කොට ඇති මේ 75 වසර තිස්සේ මේ රට විනාශ කරපු සියලු දෙනා අද මේ රටේ සතුරෝ මේ රටේ ජාතියේ සතුරෝ ඔවුන්ගේ බල බිඳින්න දැන් ඉතාමත්ම හොඳ වෙලාවක් ඇයි ඔවුන් අන්ත දුර්වල වෙලාවකට ඇවිල්ලා තියෙනවා අන්ත දුර්වල වෙලාවකට දැන් ඔබ වහන්සලා දකින්නට ඇති දැන් ආපහු මල මොන සොහොන් වලින් මල කඳන් නැගිටලා එනවා ප්‍රභාකරන් නැවත පණ ලබනවා ඒ වගේම ඉන්න භූතයන් එක එක වේස ආරූඪ කරගෙන ඉන්නවා ආරූඪ කරගෙන දැන් ඒ අය රටේ හැමදැනම හොල්මන් කරන්න පටන් අරන් තියෙනවා හිටපු ජනාධිපතිවරු ජනාධිපතිවරියලා ඒ වගේ විවිධ තනතුරු දරපු විශ්‍රාම ගියපු අය මැති අමතිකම් දරපු අය මේ ආදී අය දැන් අර සොහොන් පිටණි වලින් නැගිටලා ඇවිල්ලා දැන් ආපහු හොල්මන් කරන්න පටන් අරන් තියෙනවා ඇයි ඒ අද මේ දූෂිත වලල්ල අන්ත දුර්වල ඉතිහාසයේ අන්ත දුර්වල තැනකට ඇවිල්ලා තියෙනවා ඉතින් ඒ නිසා අපේ නායක හඳුරන් වහන්සේ තල්ලාරම්බේ නායක හඳුරන් වහන්සේ ඇතුළු අනුශාසකයන් වහන්සේලා අපේ සභාපති හාමුදුරන් වහන්සේ ඇතුළු නිලධාරි මණ්ඩලය කාරක සභාව ඇතුළු මේ පත් තුනේ මේ රට නව උපතකට විලිරුදාවෙන් පෙළෙන අවස්ථාවක ඒක නිසා උන්වහන්සේලාට පැවරෙන ජාතියට මග කීමේ කාර්යභාරය අති විශාලයි පොඩි එකක් නෙමෙයි මේ ඉන්න හාමුදුරන් වහන්සේලා මේ පොඩි හාමුදුරන් වහන්සේලා මේ සියලුම හාමුදුරන් වහන්සේලාට කිසි කෙනෙකුට වෙනස් නැති සමාන ලොකු වගකීමක් තියනවා ජාතියට මග කියන. දැන් මේ දුෂ්ට සතුරන් ජාතියේ අවසන් වෙන්න හදන වෙලාවේ ඔවුන්ගේ ඒ අවසන් දැඟලිලි අපට පේනවා. පාර්ලිමේන්තු වික්‍රමසිංහගේ නාටක, ඒ වගේම මල්ලතු මහ විහාරට ගිහිල්ලා හිටපු මහින්ද රාජපක්ෂලගේ නාටක, චන්ද්‍රිකාලගේ නාටක, සජිත් ප්‍රේමදාසරගේ නාටක මේ ඔක්කොම තුලින් අපි පේන්නේ අපි දකින්නේ මෙන්න මේ දූෂිත වලල්ල බොහොම කලබල වෙලා තියෙනවා ඔවුන්ගේ සටකපටකම් රැවටිලි සියල්ල හමාර කරමින් ඔවුන්ට හිමි දේශපාලන කනත සඳහා ජනතාව බොහොම ඔල්වර සංසිද්ධී ගෙනියන ආකාරයක් අපි දැන් දකිනවා අන්නේ කාර්යයේදී බිහි වෙන්න හදන නව ඒ උපතට නව සමාජයට නව මහජන යුගයට අනුශාසනා කරන්න ඒ වගේම නිසි මඟ පෙන්වන්න එවගේම මේ ආරක්ෂා කරන්න එයට ශක්තිය දෙන්න එයට ආශිර්වාද කරන්න අපේ මාතර දිස්ත්‍රික්කයේ ජාතික භික්ෂු පෙරමුණේ අදපත් වෙච්ච අනුශාසක හඳුරන් වහන්සේලා ඇතුළු කොට ඇති මේ මහා සංඝ රත්නයට මාතර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් අපේ රටේ ශාසන ඉතිහාසයේ වැඩ සිටපු අති ගෞරවනීය නායක ස්වාමින්ද්‍ර වහන්සේලා පිළිබඳව එතුමා නම් සඳහන් කළා නිසා උන්වහන්සේලාගේ කාර්යභාරයේ එදාටත් වඩා අද අපට අප හැම දිනාටම අද පත්වෙච්ච නිලධාරි මණ්ඩලය ඇතුළු ඒ ජාතික භික්ෂු පෙරමුණේ සැමට විශාල කාර්යභාරයක් තියෙනවා මෙන්න මේ
නව උපතක් රටට ලබා දෙමින් බිහි වෙන්න හදන මහජන යුගය ආරක්ෂා කරන වගේම ගොඩනගා. ඒ නිසා ඒකට ඔබ වහන්සේලාගේ ලොකු කාර්යභාරයක් ඕන. පොඩි හාමුදුරන් වහන්සේලාට පුළුවන් තමන්ට දානි අරන්ගෙන නැන්දට මාමට ආච්චිට 100ට එක කතා කරන්න පුළුවන්. දානේ පූජ කළා නැන්දල යනකොට ආශිර්වාද කළා අහන්න පුළුවන්. නැන්දේ දැන් කොහොමද ඡන්දෙට නැන්දලා සූදානන්ද මාලිමාවට ඡන්දෙ දෙනවද කියලා අහන්න පුළුවන්. කිසි බයක් නැතුව අහන්න පුළුවන්. හැමෝටම අපේ වැඩිහිටි හාමුදුරන්ලාට පුළුවන් අනුශාසනා කරන්න. මේ දූෂිත දේශපාලන ගමන් මග දැන් ඉවර කරන්න ඕන උපාසකම්මේ. ඔබේ දරුවෝ කලන්තේ දාලා වැටෙන්නේ, ඔබ ආර්ථික අතින් බිඳ වැටලා තියෙන්නේ, ඔබට බෙහෙත් ටික ගන්න බැරි වෙලා තියෙන්නේ, ලෙඩට බෙහෙත් නැතුව මිනිස්සු මැරෙන්නේ, මේ දුෂ්ට පාලකයෝ අපේ රට විනාශ කරපු නිසා උපාසකම්මේ කියලා අපේ වැඩිහිටි හාමුදුරන් වහන්සේලාට අනුශාසනා කරන්න පුළුවන්. ඉතින් අපි කාටවත් ලොකු කාර්යභාරයක් තියෙනවා. අන්නේ කාර්යභාරය කිරීම සඳහා මේ මාතර දිස්ත්‍රික්කයේ අද මේ මුළු දුන්නු ජාතික භික්ෂු පෙරමුණේ මාතර දිස්ත්‍රික් සමුළුවෙන් පත් කරගත්ත අනුශාසක මණ්ඩලය ඇතුළු නිලධාරී මණ්ඩලය ඇතුළු ඊට සම්බන්ධ වෙන්න වැඩම කළා වූ ඔබ වහන්සේලා අපි කවුරුත් අන්නේ කාර්යභාරය අපේ විශාල උරමත පැවරුණු වගකීමක් හැටියට ගමු. එහෙම ගත්තොත් තමයි අපට ඉහගම හාමුදුරුවන්ට කළ කර අවසන් කරන්න බැරි වෙච්ච කාර්යභාරය අපි කළා වෙන්නේ. කුඩාපල හාමුදුරුවන්ට කර අවසන් කරන්න බැරි වෙච්ච කාර්යභාරය අපි කළා වෙන්නේ. ටිබෙට් හාමුදුරුව කොච්චර කවි ලිව්වත් හැඟුම් බර, වේදනා බර, ප්‍රහාරාත්මක ඒ කාව්‍යයන් තුලින් ගත්ත ධෛර්යය අවසන් කරන්න බැරි වෙච්ච ටිබෙට් හාමුදුරුවන්ගේ බලාපොරොත්තු ඉෂ්ට කරන්න පුළුවන්කම ලැබෙන්නේ අපට. වල්පොල හාමුදුරුවන්ගේ ඒ වගේම කමුරු පිටියේ වන්නතර නායක හාමුදුරුවන්ගේ මේ ආදී මේ දකුණු පළාතේ අපේ ප්‍රදේශයේ ඒ හාමුදුරුවන් වහන්සේලා කනුමුල් දෙනී හාමුදුරුව අඳුනේ සහෝදරයෙක් කිව්ව හැටියට ඒ ආදී හාමුදුරුවන් වහන්සේලා ගත්ත උත්සාහය අවසන් කරන්න පුළුවන්කම ලැබෙන්නේ අපේ යුගයේ මෙන්න මේ කාර්යභාරය හොඳට තේරුම් ගත්තොත් තමයි. ඉතින් අන්නේ සඳහා අපේ හාමුදුරුවන් වහන්සේලා සෑම දිනාම මෙතනින් වැඩම කළාට පසුව මේ දුෂ්ට පාලකයන් සිද්ධ කරන්නා වූ සියලු ජාති භ්‍රෂ්ට කුමන්ත්‍රණයන් සියල්ල පරාජය කිරීම සඳහා පොඩි හාමුදුරන් වහන්සේගේ පටන් සියලු හාමුදුරන් වහන්සේලා උර දෙන්නට ඕන. නැත්නම් අපේ යටින් සිද්ධ වෙන්නට ඕන ජාතියට මග කීමේ කාර්ය සිද්ධ නොකොලාය කියලා ඉතිහාසය තුල අපට කළු පැල්ලමක් ඉතුරු වෙනවා. කළු පැල්ලමක් ඉතුරු වෙනවා. අන්න එය මක අපේ ඉතිහාසයේ වර්ණමත් කිරීමේ අවස්ථාවක් මේ ලැබිලා තියෙනවා. සජාතික ජන බලවේගය අද මුළු මහ රටේම එකම කාහල නාදයක් හැටියට නැගීගෙන එන්නේ මේ දුෂ්ට පාලකයන්ගේ ගමන් මග අවසන් කරන්න. අවසන් කරන්න. ඒ නිසා ඒ නැගෙන කාහල නාදය අපේ කාහල නාදය. අපේ අම්මගේ තාත්තගේ හඬ ඇහෙන. අපේ අයියගේ අක්කගේ හඬ ඇහෙන. අපේ නංගිගේ මල්ලිගේ හඬ ඇහෙන. ඒ නිසා ඒ කාහල නාදය අපිත් තින්නට ඕන, අපේ ආශිර්වාදයකට තියෙන්නට ඕන. ඒසාද වික්‍රමසිංහල ප්‍රජාතන්ත්‍රවාදයේ පාගාගෙන ඉන්නේ පාර්ලිමේන්තුව විකාර රූපී මඩුවක් කරගෙන වික්‍රමසිංහට හැසිරෙන්න පුළුවන්කම ලැබුණට රූකඩයක් වගේ තක්කඩියෙක් වගේ මේ රටේ මහජනතාව ඒකට වැඩිකල් දෙන්නට හොඳ නැහැ. ඒසාද ඔහු ප්‍රජාතන්ත්‍රවාදයට බයයි. ප්‍රජාතන්ත්‍රවාදයට බයයි. මහජනතාවට බයයි. එනිසාද විකාර රූපී දේවල් ඒ දුෂ්ට වලල්ලත් සමග එකතු වෙලා මාධ්‍ය ජාල ඒ වගේම නිලධාරීන් ආදී දේවල් එක රාශි කරගෙන මුදල් අමාත්‍යාංශේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ මේ ආදී තැන්වල නිලධාරීන් අල්ලගෙන මහජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් වෙච්ච ඡන්දය මංකොල්ල කමින් ප්‍රජාතන්ත්‍රවාදයේ ගිනි තැබීම සඳහා වික්‍රමසිංහ හද උත්සාහ ගන්නවා. ඒ නිසා වික්‍රමසිංහලා ප්‍රජාතන්ත්‍රවාදයට හැමදාම බයයි. නිසා වුන් ප්‍රජාතන්ත්‍රවාදය කියලා මැතිරුවට දුන්නේ ප්‍රජාතන්ත්‍රවාදය නෙමෙයි. වුන් ප්‍රජාතන්ත්‍රවාදයට බයයි. එයිසා උන්ගේ නුදුරා ගන්නට ඕන පා ගන්න හදන එදා ඒ බන්ධනාගාරවල හිටපු ඒ තරුණයන්ගේ ගෙලට සපත්තුව තියාගෙන පාගගෙන හිටිය වගේ අද වික්‍රමසිංහලා ප්‍රජාතන්ත්‍රවාදය පා ගන්න හදනවා, විනාශ කරන්න හදනවා. අන්නේයින් ප්‍රජාතන්ත්‍රවාදය රැකගෙන නිදහස් සාධාරණ ඡන්දයිතිය ජනතාවට උරුම කර ගැනීම සඳහා අපේ හාමුදුරන් වහන්සේලාට ජාතියට මග කියන්න ලොකු කාර්යභාරයක් තියෙනවා. ඉසා බොය නොබියව ආශිර්වාද කරන්න, නොබියව අනුශාසනා කරන්න, නොබියව මේ මහජනතාවට කරුණු කියා දෙන්න අපේ කාර්යභාරය සිද්ධ කරමු. මොකද සමහර හාමුදුරුවෝ අපි මේ සමුළුව සම්බන්ධව ආරාධනා කරන්න ගියාම
චන්දිදෝති හාමුදුරන් වහන්සේම සඳහන් කළා දේශපාලන තියෙන රැස්වීම වලට මම එන්න කැමති නැහැ කියලා. හැබැයි අපට දේශපාලන රැස්වීම ඇරි වෙන මොනවද දැන් කරන්න වෙලා තියෙන්නේ? අපට භාවනා කරන්න පුළුවන්ද? නවගුණ වල ගණින්න පුළුවන්ද? විදර්ශනා භාවනාව කරන්න පුළුවන්ද? ඉස්සෙල්ලා ජීවත් වෙන්න පුළුවන් රටක් සමාජයක් තියෙන්නට ඕන දානකේන මිනිසෙක් ඉන්න ඕන අපිට පෝෂණය කරන්න. භාවනා කරන්න ඇස් දෙක පියාගත්තම වෙලාවට දානකේනක් දෙන්න මිනිහෙක් නැත්තම් අපිට කොහොමද අපි බලාපොරොත්තු වෙන ගමන් මගට යන්නේ? එනිසා මේ රට ගොඩනගා ගැනීම අපේ කාර්යභාරයක්. සමහර හාමුදුරුවෝ එහෙම කියන්නේ ඔවුන් බලාපොරොත්තු වෙච්ච දේශපාලන කඳවුර බිඳ වැටෙනකොට කියනවා දේශපාලන තැන් වලට අපි යන්න කැමති නැහැ කියලා. එහෙමත් අය ඉන්නෝ. අපි එහෙමයි තේරුම් ගන්න ඕන. ඉතිහාසයේ කොබ්බෑකඩු උන්නාසලාගේ වගේ අදත් එබඳු කොබ්බෑකඩුව පරපුරේ උන්නාසලා හාමුදුරුවෝ ඉන්නවා. එනිසා අපි ඒකත් තේරුම් අරගෙන මේ වැඩම කළා වූ මහා සංඝරත්නයේ මාතර දිස්ත්‍රික්කයේ මේ නැගී එන මහා ජන බලවේගය ජයග්‍රාහී ඉමට ගෙනිය යාම සඳහා අනුශාසනා කරන්න, නායකත්වයේ දෙන්න, ආශිර්වාද කරන්න, පෙරගමන් වඩින්න, ඒ වගේම දායකයන්ට අනුශාසනා කරන්න කියලා අපි කරුණාවෙන් ඉල්ලා සිටිමින් ඒ සඳහා ඔබ වහන්සේලා සෑම දිනාටම අදපත් වෙච්ච නිලධාරි මණ්ඩලය අතුරු කොට ඇති ජාතික භික්ෂුණී මාතර දිස්ත්‍රික් ශාඛාවේ සැමට අපි ශක්තිය ධෛර්ය ප්‍රාර්ථනා කරමින් ඔබ සෑම දිනා වහන්සේටම ශක්තිය ධෛර්ය ප්‍රාර්ථනා කරමින් මගේ මේ කෙටි කතාව අවසන් කරනවා. හැම දිනාටම යහපත් හිතක් උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. The News Reporter වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.